මේ තමයි රටට ආදරය කරන මිනිස්සු. අද සමහරු රට ආදරේ මිනිස්සු පැත්තට දාලා ගමනක් යන්න හදන කාටිකුත් ඉන්නවා. එදා දිගාමඩුල්ල ලංකාවේ සිටියමෙන් වෙන් කරලා තිබුණේ ගම්මානවල මිනිස්සු යුදබියයි මරබියයි තුරුළු කරගෙන ජීවත් වුණු මිනිස්සු. ඔබට මතක ඇති, මම අලුතෙන් කියන්න ඕනේ නෑ. බලාපොරොත්තුවක් නැතුව අඳුරේ හිටපු ඔබට අනාගතයක් හදන්න අපට පුළුවන් වුණයි කියලයි මම විශ්වාස කරන්නේ. අපි වලේට එනකොටත් මේ ගොවීන්ට වී කිලෝවකට ලැබුණ කීයද? රුපියල් 12 දාටද? 12යි. යුද්ධෙන් අවසන් කරලා, යුද්ධෙත් අවසන් කරලා අපි ඒක කීයටද දුන්නේ? 80යි 100යි. විතරෝනි බඩේ ඉරුකු ගත්තත් එහෙමයි. ඔය තමුන්වහන්සේලා දන්නවා එදා මහින්ද චින්තනයේ මේ ගොවි ජනතාවට අවශ්‍ය ශක්තිය අපි ලබා දුන්නා. එදා මම අම්පාරේට එනකොට වතුර ටිකක් බොන්න වතුර කරාමයක් තිබුණේ අම්පාරේ තවුමේ විතරයි. මතක ඇති ඔබට? එහාට වතුර තිබුණේ නැහැ. හිටෙන් එහාට ලයිට් තිබුණද? නැහැ, ලයිට් තිබුණෙත් නැහැ. හැබැයි අපේ පාලන කාලේ මේ දේවල් වෙනස් කරා අපි. ඔබේ දරුවන් වෙනුවෙන් අපි අපේ වගකීම එදා ඉෂ්ට කළා. විතරෝනි මෙරට මට බාර දෙනකොට ආර්ථිකයේ ඩොලර් බිලියන 15යි තිබුණේ. මතක හැටියට. අපි 2014 වෙනකොට ඒක ඩොලර් බිලියන 85ක් ආර්ථිකය බවට පරිවර්තනය කළා. එදා කුමන්ත්‍රණ කරලා මෙයා අපේ එයා අපේ බලය උදුරගත්තා. අපි හොරු කියලා හොරු ලේබල් ඇලෙව්වා. අපි පටන් ගත්ත ව්‍යාකෘති නැවැත්තුවා. ඒ නිසා අදත් ඒ ආර්ථිකය ඩොලර් බිලියන 85න් එහාට අරන් ගිහිල්ලා. මට මතකයි අම්පාරට බිබිලට ඉඳන් එන ප්‍රධාන මාර්ගයේ ඉතිරි කිලෝමීටර් 17 හදන්න විතරෝනි නැවත අපි බලයට ආපු ගමන් මේවා නිවැරදි කරන්නට අපි සූදානම් විය යුතුයි කියලා අපි බැහැම පැහැදිලිව තමයි ගියා. දැන් බලන්න අපේ හාමුදුරනේ රටේ ඉල්ලන අනෙක් නායකයෝ දිනහ නාමල් මං හිතන්නේ නාමල් ඇරෙන්න කවුරුවත් ජාතිය ගැන කතා කරනවා ආගම ගැන කතා කරනවා. හැබැයි රට බෙදන්න නම් බෙදන්නම් කියලා කියනවා. මේ රට බෙදන්න අලුත් ව්‍යවස්ථා ගේන්නම් කියලා නම් කියනවා නේද? ජනතාවට අද උමනා රට බෙදන්නද? නෑ, අත පිට සරු හෙටක් දියුණු රටක් මේ අයට ඕන. ඒකයි රටේ ජනතාවට අවශ්‍ය. රට බෙදෙන උමනාම තියෙන්නේ කුමන්ත්‍රණ කරුවන්ට. ඒ කුමන්ත්‍රණ කරුවන්ට අපි පැහැදිලිව කියනවා මේ රට ආයෙමත් ස්වීෂණයකට තල්ලු කරන්න, යුද්ධයකට තල්ලු කරන්න අපි ඉඩ තියන්නේ නෑ කියන එකත් අපි එයාට කියනවා. දැන් බලන්න පාරක් හොරු අල්ලන්න කියලා ඇවිත් 2015 රට නැත්තටම නැති කරා. දැන් ආයිමත් එනවා. මෙයා එන්නේ හොරු අල්ලන්නලු. අරු හොරා මූ හොරා කියාගෙන. කාමු මරමු ගිනිතියමු කියාගෙන. ඊට වඩා දෙයක් යාළට නෑ. ඒ නිසා ඔබ තමුන්නාන්සේලා ඒ අය අත්හදා බලන්න යන්න නම් එපා. එයාට අනතුරේ රට දාන්න එපා. රැල්ලට ගියපු අයට දැන් වුණත් මේ පැත්තට එන්න පුළුවන්. බෝට්ටුවේ නාමල් රාජපක්ෂ එක්ක මේ රට දියුණු කරන්න එකතු වෙන්න ඔවුන්ට පුළුවන්. අපේ හාමුදුරනේ අවසන් වශයෙන් මේ දේත් කියන්න ඕන. මේ රටේ ජනතාව මා කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියට රකින්න නාමල්ට පුළුවන් බව මා ස්ථීරවම තමුන්නාන්සේලාට වගකීමකින් යුක්තව කියනවා. ඒක බොහොම විශ්වාසයෙන් සහ වගකීමෙන් තමුන්නාන්සේලාට මම කියන්නේ. ඒ සාතිකේ මම මේ රටේ හමුවේ යනවා. මිත්‍රෝනි නූතන ලෝකයට ගැලපෙන තාක්ෂණය එක්ක බද්ධ වෙලා මේ රට දියුණු කරන්න නිවැරදි දැක්ම නාමල්ට තියෙනවා කියන එක අපිට පැහැදිලි. අද මේ රටට අවශ්‍ය නිවැරදි දැක්ම සහ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන්නේ එකම නායකයා නාමල් විතරයි කියලා ඔබ තමුන්නාන්සේලාට කියන්න ඕන. ඒ නිසා ලබන 21 වෙනිදා මේ රට දියුණු කරලා රටක් කරන්න පොහොට්ටුවේ ඉදිරියේ නාමල්ට ගහන කතිරේ පංගුකාරයෙක් වෙන්න ඔබ සියලු දෙනාටම මම ආරාධනා කරනවා. ඔබට ජය වේවා.